නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීමට වෙරදරිය යුතුයයි ප්‍රමාණවත්තරම් කුසල් පහළ වියතා වූ ලෝකවාසී සියලු පින්නතුනි ඒ ලෞතුරා මාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරු ලැබුවා වූ ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨානයට බැසගෙන සතර සතිපට්ඨානයට ලැබගෙන සතර සතිපට්ඨානය මෙනවයි කියමින් සතර සතිපට්ඨානය තුල නැවත නැවතත් තමන්ගේ ජීවිත කාලය තමන්ගේ දෛනික කාලය ගත කිරීමට වෙරදරිය යුතුයයි කුසල් පහළ වියතා වූ ලෝකවාසී සියලු පින්නතුන් වෙනුවෙන් තමා තුලින් තමා අද්දකින්නා වූ තමා තුල තිබෙන්නා වූ ධර්මය තමා සොයාගෙන ඉන්නා වූ තමා තුල තිබෙන්නා වූ ධර්මය තමා නැවත නැවත අත් විඳින්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන. නැවත නැවත තමා තුල තිබෙන්නා වූ ධර්මය තමා තුලින් අත් විඳින්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන. අන්න එහෙම උදා වෙලා තියෙන්නේ මෙන්න මේ සම්මත වශයෙන් නම් කවදද? සම්මත වශයෙන් නම් අන්න එහෙම උදා වෙලා තියෙන්නේ වර්ෂ 2018 මැයි මාසේ 35 වෙනිදා. මැයි මාසේ 35 වෙනිදා. උන්න වටාපත් බනසා පිරිකර බනසා මදුරු බන අතර වෙනස. මදුරුවන්ට පිරිකරත් නෑ වටාපතුත් නෑ මදුරුව බන කියන. මදුරුව බන කියනවා තව මැස්සොත් කීප දෙනෙක් ඉන්නවා මේ වෙලාවේ බන කියන. අන්න මදුරුවයි මැස්සොයි එකතු වෙලා මේ වෙලාවේ කියන්නා වූ බණේ මොකද්ද මේ? මේ මොහොතේ මොකක්ද මම දැනගත්? කොහොමද මම දැනගත්? මොකද්ද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? හරිම ලේසිනේ පින්නදුනි. හරිම ලේසිනේ මේක. එහෙනම් මෙන්න මේ අවස්ථා හතරකට බෙදලා දීලා තියෙනවා. හතරෙදිම මොකද්ද මේ පින්නතුන්ට? එහෙනම් දැන් පැවරෙන්නා වූ කාර්ය මේ මදුරු බණ හරහා. මේ මදුරු බණ හරහා මොකද්ද පැවරෙන්නා වූ කාර්ය? අන්න ඒ පැවරෙන්නා වූ කාර්ය තමයි මෙන්න මේ අවස්ථා හතරක් තමන් චේතනාත්මකව දාගන්න. චේතනාත්මකව දාගන්නා අවස්ථා හතරක් පළවෙනි අවස්ථාව තමයි මොකද්ද? ධර්මය ශ්‍රවණය කිරීම. අන්න මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය මොකද්ද? ධර්මය ශ්‍රවණය කිරීම. ධර්මය ශ්‍රවණය කිරීම. අන්න ඒ මනසිකාරය දැන් ඒකට දෙනවා මේ අය වටිනාකම. අන්නේ දැන ගැනීම මොකක් සඳහාද? මදුරු බණ ඇසීම සඳහා. වටාපතේ නැති බණ ඇසීම සඳහා, පිරිකරවලින් තොර බණ ඇසීම සඳහා අන්න දෙනව වටිනාකම මොකද්ද? දවසේ මම වරින් වර විනාඩි 5ක් බණ අහන්න ඕනේ. අන්න දැන් මේ චේතනාව දාගන්න නැවත නැවත. ඔන්න බණ ඇහෙන වෙලාව. ඔන්න බණ ඇහෙන වෙලාව. මම දවසේ වරින් වර විනාඩි 5ක් බණ අහන්න ඕන. වරින් වර විනාඩි 5ක් බණ අහන්න ඕන. අහන්නේ එතකොට විනාඩි 5කට එකවරක් අහපු බණේ නෙමෙයි,
ඊළඟ විනාඩි 5 දිහාන්නේ, ඊළඟ විනාඩි 5 අහන්නේ ඊළඟ කොටස. එහෙම නැත්නම් මාරු කොල්ල අකට යන්න ඕන තැනකට යන්න. මුල විනාඩි 5 ඊළඟ දෙවෙනි විනාඩි 5 අහන්න, එහෙම නැත්නම් විනාඩි 5ක් අහලා ඊට පස්සේ මැදින් තව විනාඩි 5ක් අහන්න ඕන තැනින්. පැය භාගයක බණක් නම් පැයක බණක් නම් විනාඩි 5ව 12ක් තියෙනවා. අපි කියමු විනාඩි 50යි බණක් කියලා. විනාඩි 5ව 10ක් තියෙනවනේ. මුලින් අහන්න පළවෙනි විනාඩි 5. නැත්නම් මුලින් අහන්න අවසාන විනාඩි 5. දැන් මුලින් අහන්න මැද හරියේ 20 වෙනි විනාඩිය 21 වෙනි විනාඩිය ඉඳලා 25 වෙනි විනාඩිය දක්වා ඕන තරින් අහන්න. මොන තවත් උපදේශයක්. තවත් මధుර බණක්. තවත් මధుර බණක්. මේ ඇයිට මේ මොකද්ද අරමුණ කියලා හොයාගන්නයි දැන් මේ නැවත නැවත උපදේශ දෙන්නේ. අරමුණ හොයාගන්න මේ බණ අතර සම්බන්ධයක් නැහැ කියලා දැන් තේරුම් ගන්න. ගලාගෙන යන බණ අතරත් සම්බන්ධයක් නැහැ කියලා දැන් තේරුම් ගන්න. මුල කියන එකයි අග කියන එකයි සම්බන්ධෙකුත් නැහැ. අගයි මුලයි සම්බන්ධෙකුත් නැහැ. මුලයි මැදයි සම්බන්ධෙකුත් නැහැ. මැදයි අගයි සම්බන්ධෙකුත් නැහැ. කොහේවත් මේකව සම්බන්ධයක් නැහැ පිනතුනි මේ ලෝකේ. මොනම දෙකක් අත් එකට සම්බන්ධ වෙන්නේ නැහැ මේ ලෝකේ. ඒකයි ධර්මතාවයේ, ඒකයි හොයාගෙන යන්නේ. ඒකටයි මధుරු බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි වටා පොතින් තොර බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි පිරිකරෙන් තොර බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි පිරිකරෙන් තොර බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි පහන් පූජාවෙන් තොර බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි බුද්ධ පූජාවෙන් තොර බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි දේව කන්නලව්යෙන් තොර බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි දෙවියන්ට පින් පැනවීමෙන් තොර බණ අවශ්‍ය වෙන්නේ. ඒකටයි මලවුන් සීපත් කිරීම, මලවුන්ට පින් පැනවීම වලින් තොර බණ අවශ්‍ය වෙන්නේ ඒකටයි. ඔන්න මේ ලෝකෙද වෙන්නා වූ සියලු බණ ඔන්න ඔය කොටස වල දාගන්න. ඒකෙන් තොර බණක් තියෙනවා නම් අන්න ඒක අහන්න විනාඩි 5ක්. අන්න ඒක අහන්න විනාඩි 5ක්. එහෙනම් මේ බණේ පැත්තකින් තියලා අහන්න විනාඩි 5ක් සින්දුවක්. ඒත් පින්නතුනි බණ තමයි. ඒ ධර්මය තමයි ශ්‍රවණය වෙන්නේ. බලන්නේ මේ වෙලාවේදීම, ඇහෙන වෙලාවේදී කොහොමද මම දැනගන්නේ? ලල්ලල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 ල
උංචිලිචිලි චිල්ල මලියා කියලා අහන්න. දැනගන්න කොහොමද ඒක දැනගන්නේ කියලා. කොහොමද ඒක දැනගත්තේ, මොකද්ද දැනගත්තේ කියලා. අන්න එතකොට ඌලු නිලුම් නිරිය රඟාලා දැනගන්න. කොහොමද දැනගත්තේ කියලා දැනගන්න. ඔන්න එතකොට බණේ දැන් ඔන්න ඔය විදිහට වෙනස් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ අය දවසේ නිරන්තරයෙන්ම වරින් වර තමන්ට විඩ ලැබෙන විදිහට පුළුවන් ආකාරයට ධර්මය ශ්‍රවණය කරනවා විනාඩි 5ක්. අන්න ඒ චේතනාව දැන් මේ වෙලාවේ මේ අය දාගත්තා අලුතෙන්. ඒක එකතු කරගැනිල්ලක්, ඒක අත්හැරිල්ලක් නෙමෙයි. අන්න ඊළඟට තවත් එකතු කරගැනිල්ලක් තියෙනවා. තවත් ආපහු වෙනම වෙලාවකදී තවත් විනාඩි 5ක් වරින් වර දවසේ මම මොකද කරන්නේ, ධර්මය මෙනෙහි කරනවා. ධර්මය මෙනෙහි කරනවා. ඊත් මොකද කරන්නේ, බණහන කොටත් මුලදිම මම දැන් මෙතන කියලායි පටන් ගන්නේ. ධර්මය මෙනෙහි කරන කොටත් මුලදිම මම දැන් මෙතන, මම දැන් මෙතන, මම දැන් මෙතන බලාගෙන ඉන්න. ඊට පස්සේ බලාගෙන ඉන්න, වෙනදී දැනගන්න, වෙනදී දැනගන්න. උදේ ආපු බණේ සීපත් කරනවා නෙමෙයි, දවල් ආපු බණේ සීපත් කරනවා නෙමෙයි, අද මේ ආම්දුර්ගේ බණේ සීපත් කරනවා නෙමෙයි, අද දිනේ මැයි 36 කියපු එක සීපත් කරනවා නෙමෙයි. මෙන්න මුකුත් නැතුව බලාගෙන ඉන්න, දැනගත්තනම් ඒක ඒ මොහොතේ ප්‍රකට වීමක් පින්නදුනි, සීපත් කරා නෙමෙයි යන්නේ. ඒකයි මේ කියන්නේ. එහෙනම් එතන දැන ගැනීම වෙන්න පුළුවන්, අද උදේ බණට කියුනේ මෙන්න මේකයි කියලා. එහෙනම් ඒක අද උදේ බණට කියවෙච්ච එකක්ද පින්නතුනි? නෑ. එහෙනම් ඒක මොකද්ද? ඒ මොහොතේ තමන්ගේ දැනගැනීම, ඒ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාර්ය, ඒ මොහොතේ ප්‍රකට වුණා වූ ධර්මය මොකද්ද? අද උදේ බණට කියුනේ සින්දු කමක්, හින්දු ඇහුවක් කමන්නේ නෑ කියලා. ඔන්න දැනගත් එච්චර. දැන් අද උදේ බණට කියපු එකක්ද? නෑ. එහෙනම් මේ මොහොතේ දැනගත්තා. අද උදේ බණ්ඩ මේ හැමදෙකුව බණ ඕන දැනින් අහන්න.
පිළිවෙලට අහන්න ඕනේ. පළ මුලින්ම මැද කොටසක් අහන්න, අග කොටසක් අහන්න, ඕන තැනකින් අහන්න කියලා කිව්වා. අන්න දැන් තේරෙනවා නේද උඩ පින්නතු. අන්නේ නම් ඒක මේ උදේ කිව්ව බණේ තිබිච්ච එකද ඒක? නෑ. අන්නේ නම් ඒ මොහොතේ Tamanට මේක හටගෙන ආපු මෙන්න මේ ආකාරයේ පින්නතුනි මේ සංස්කරණය සොයාගෙන යන ගමන. සංස්කරණය සොයාගෙන යන ගමන කොහොමද මේ සංස්කරණය හදලා දෙන්නේ කියලා මෙන්න මෙයාව අල්ලගන්න අවිද්‍යා පත්‍යා සංස්කාර උන්නෝකවයි හොයාගෙන යන්නේ මේ ගැඹුරුම එක හේතුඵල දහම්. එහෙනම් ඔන්න එතකොට දෙවනි පියවර දැන් තමන් කරනවා දවසේ වරින් වර මොකද්ද මේ ධර්මය ශ්‍රවණය කිරීම පළවෙනි එක, දෙවනි එක ධර්මය මෙනෙහි කිරීම විනාඩි 5ක් කරගෙන ආයි තමන්ගේ වැඩ කටයුතු කළා, ගෙදර වැඩ කළා, රස්සා වැඩ කළා, අරවා කළා, මේවා කළා, ආයි පාරක් තමන්ට චේතනාව පහළ වෙනවා. දැන් ධර්ම කරුණු ගුණගත කරන්න ඕන. ධර්ම කරුණු ගුණගත කරන්න ඕන. දැන් අන්න තුන්වෙනි කාර්ය කරනවා. මොකද්ද? පොතක් පෑනක් ගන්න ඕන. තැනක වාඩි වෙන්න ඕන. එතෙන්ට යන්න ඕන. ඔන්න ඔය විදිහට විවිධාකාරයේ තොරතුරු රාශියක් දැනගෙන ගිහිල්ලා දැන් අන්න කොලේ අතේ තියෙනවා නැත්නම් පොත අතේ තියෙනවා පෑන අතේ තියෙනවා දැන් ඔන්න බලාගෙන ඉනකොට ලියවෙනවා මොකද්ද මම දැන් මෙතන ලියවෙනවා මොකද්ද මම දැන් මෙතන අන්න දැන් ඒක දැනගත් මම දැන් මෙතන ලියුණා දැන් අන්න ඊට පස්සේ ඕන දෙයක් ලියවෙන්න අරින්න මොනවා ලියුණක් කවන්නේ ජේමිස් මාමා මැරිලානේ ලියන්න ජේමිස් මාමා මැරිලානේ මොකද්ද ජේමිස් මාමා මැරිලා කියන්නේ මොකද්ද ජේමිස් මාමා මැරිලා කියන්නේ සුමනාවති පැනලා ගිහිල්ලානේ සුමනාවති පැනලා ගිහිල්ලානේ ඇයි සුමනාවති පැනලා ගිහිල්ලා කියන්නේ මොකටද සුමනාවති පැනලා ගිහිල්ලා කියන්නේ? ඔන්න ඒ විදියට කටට එන එක කියන්නේ. කටට එන එක ලියන්න දැනගන්න හැබැයි කොහොමද කටට එනවා කියන පාඩම් කරගන්න එපා. දැන් තමන්ට මේක කොහොමද ලියවෙන්නේ ලියවෙන බව මම දැනගන්නේ. ඒකයි මේ හොයාගෙන යන්නේ මෙයාට ඒක බලන්න කියලා නේ එකපාරටම. ඒක බලන්න මෙයාට rahat වෙන්න වෙනවා. ওই තොරතුරු මේකේ උත්තර හම් වෙන්න පින්නතුනේ rahat වෙන්න වෙනවා. රහත් වෙනවා කියලා කියන්නේ අවසාන රහත් වීම නෙමෙයි අරහත් චිත්තක්ෂණයක් හදාගන්න වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙන්න පුළුවන් වෙලාව. ඕක දැනගන්න වෙලාවේ සෝවාන් වෙනවා. ඒතර බණ ඇහෙනකොට සෝවාන් වෙන්න පුළුවන්. එනතන ධර්මයේ ශ්‍රවණය වෙනාලේදී සෝවාන් වෙන්න පුළුවන්. ධර්මයේ මෙනෙහි වෙන වෙලාවේදී සෝවාන් වෙන්න පුළුවන්. ධර්මය ගුණගත කරන වෙලාවේදී සෝවාන් වෙන්න පුළුවන්. ඊළඟ හතරවෙනි අවස්ථාව තමයි දැන් ධර්ම කරුණු මෙනෙහි කරන දැන් එකතු වෙලා තිබෙන පොතක් තියෙනවා තේ මෙන්න මේ පොත මේ මන පෙට්ටියට දාන්න තියාගත්තා වූ පොත මීට පෙර ලිව්ව පින් පොත මෙයයි දැන් පින් පොත වෙනුවට යන්නා වූ මේ පව් පොත ගුණහරප පොත මදුරු බණ පොත වටා පොතේ නැති බණ පොත පිරිකර නොදෙන්නු වූ බණ පොත පිරිකර නොදීම නිසා ලැබුණා වූ බණ පොත පහම් පූජාව නොකිරීම නිසා ලැබුණා වූ බණ පොත දෙවියන්ට පින් අනුමෝදන් නොකිරීම නිසා ලැබුණා වූ බණ පොත. ඥාතීන්ට පින් අනුමෝදන් නොකිරීම නිසා ලැබුණා වූ බණ පොත. මල් කැඩුවේ නැති නිසා ලැබුණා වූ බණ පොත. පහම්පත්තු නොකිරීමෙන් ලැබුණා වූ බණ පොතනේ මේක. අන්නේ බණ පොත අතර ගන්න. අන්නේ බණ පොත අතර ගන්නවා. ඒකට කියන මොකද්ද? පළවෙනි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ පළවෙනි පියවර. ඔන්න දැන් වැඩි. දැන් මේකේ කොලේ බලාගෙන කියවනවා කොලේ මුල ඉඳලා අගට කියවන්න අග ඉඳලා මුලට කියවන්න මැද ඉඳලා අගට කියවන්න මැද ඉඳලා මුලට කියවන්න ඕන තැනකින් කියවන්න ඕන තැනකින් කියවන්න ඕන තවත් උපදේශයක් පළවෙනි එකටත් උපදේශය වෙනස් වුණා පළවෙනි එකව බණ ඕන තැනකින් අහන්න බණ වෙනුවට කවිත් අහන්න කවි බණත් අහන්න නැත්තම් නවකතා පොතක් කියවන්න
බණහන පහසුකම නැත්තම් පින්නදුන යන ශ්‍රවණය කිරීමේදී ඒකත් උපදේශයක් විදිහට මීට පෙර දීලා තිනවා. බණහන්න තමන්ට ඒ වෙලාවේදී පහසුකම නැත්තම් ඒ වෙලාවේ මේ බණ පොතක් තියෙනවා නම් ඒක කියවන්න. බණ පොතක් නැත්තම් කෙටි කතා පොතක් කියවන්න ඒක කවන්න. හැබැයි මුලදී කෙටි කතා පොත් කියවන්න යන්න එපා. මොකද ඒකේ තියෙන දේවල් පස්සේ යන්න පුළුවන් මෙයයි. සම මේ බණ සියලු දිනාට අදාළ වෙන්නේ මේ බණ අදාළ වන්නේ මෙන්න මේ මට්ටමේ ඉන්න අයටයි. ඒ අය සින්දු පොත් කියවන්න සින්දු කියවන්න යන්නේ එහෙම නෑ මේ බණේ කියුණාට. ඒ අය මෙහෙම නැත්තම් කෙටි කතා පොත් නව කතා පොත් චිත්‍ර කතා පොත් කියවන්න යන්නේ නෑ. ඒ අය රේස් පොත් කියවන්නේ නෑ. මොකද රේස් කොළ කියවලා රේස් දාපු අය ඒ අය. නැත්තම් රේස් කොළයක් හම්බ වෙන ක්‍රමයක් නෑ ඒ අය. ඒ නිසා ඒ අය කියන්නේ බණ පොත ඒ අය අහන්නේ බණ. එහෙනම් තමන්ගේ ළඟ තියෙන මොකක් හෝ බණ පොතක් අරගෙන අන්නේ බණ පොත කියවන්න පින්නතු. ඒ බණ පොත කියවන්න ඒක තමයි මූලික තොරතුරු වෙන්නේ. ඒකට ඒ බණ පොතේ ඒ අය මුලදීම මේක පටන් අරගෙන කරගෙන යන අය මේ බණ පොතේ කොහොමද මේ දේ මම දැනගන්නේ කියන එකට වඩා කොයි ආකාරයෙන්ද මට දැන් මෙතෙන්ට අනුගත වෙන්න පුළුවන් කියන මෙන්න මේ තොරතුරු තමයි ළඟට ගන්නයි මේ උත්සාහ කරන්නේ පින්නතු. මේ බණේ ගැඹුරු බණක් කියවෙන්නේ මේක මේ ආරම්භක අවස්ථාවේ වුණාට අවසානයට යන්න තියෙන බණක් පිණුතු. මීට පෙර මේ කොටස දේශනා වෙලා තිබෙන්නේ මේ ධර්මයේ අවසාන කොටස පිණුතු. මොකද තවම ධර්මයේ අවසාන වෙලා නැති නිසා දේශනා කළා මේවා දේශනා වෙලා නැති දේවලුයි දැන් මේ දේශනා වෙන්නේ. මොකද මේ ලෝකයේ මේ පිණුතුන්ගේ තියෙනා වූ පටලැවිල්ල මේ අනවශ්‍ය තොරතුරු එකතු කළා එකතු කළා මේ ලෝකෙ තිබෙනා කුණුහරුප කියලා සියලු කුණුහරුප ටික බණ කියලා අහපු පින්නතුන් ඒ කුණුහරුප ටිකෙන් ඉවත් කරන්නයි මේ බණ කියන වෙලා තියෙන්නේ. ඒකයි මේ විදිහට මේ විකාර නැටිලා නටන්න මේ හැමදෙරන්න වෙලා තියෙන්නේ. උණ විකාරය නෑ උණ විකාරය දැන් හොඳ වෙලා තියෙන්නේ. එමෙත්ත මෛත්‍රිසයත් තියෙනවා මෛත්‍රිසදක් තියෙනවා නෙමෙයි ඒ වගේ තොරතුරු හරි දීලා මේ අය මේ විකාරෙන් ඉවත් කරවන්න. මොකද මේ අය මෙතෙක් කල් හිතාගෙන තියෙන්නේ හාමුදුරුවමක් මොකක් හරි කිව්වා නම් එන්න නංගි ළඟට කියලා ඒකත් බණ කියලා තමයි මේ අය බාරගත්තේ. හිතුවා මේ හාමුදුරුවෝ කතා කරන්නේ ළඟට බණට ආ බණ නම් ළඟට දුවන්න ඕනයි කියලා දුවගෙන යනවා මේ ආච්චිලා තුරු. මොකද ආච්චි දැක්කමත් හාමුදුරු කියන්නේ නංගි එන්න මේ පැත්තට. ඇයි ඈතින් ඉන්නේ? එහෙමනි බණ කියන්නේ ළඟට එන්න එපාය. ඔච්චර දුරට බණ කියන්නේ බෑනේ අහෙනවනේ අනිත් ඇටත්. ඔන්න ඉතින් ළඟට ගෙන දුවගෙන යනවා ළඟට ගිහිල්ලා දැන් ආම්දුරංගේ සිවුර ඇස්සේ තමයි ඉන්නේ ඉතින්. මොකද නැත්තම් ළඟ නෑනේ සිවුරෙන් එළියට. සිවුර ඇස්සේ ඉඳන් අහපු බණයි දැන් මෙන්න මේ සිවුර පැත්තකින් තියලා සිවුරක් ඇඳගෙන මේ ආම්දුර ඉන්නේ රෙද්දක් ඇඳගෙන සාරියක් ඇඳගෙන කියලා දන්නේ නැතුව මේ වෙනත් කිලෝමීටර් දහස් ගානක් ඈතින් ඉඳගෙන ඇහෙන්නා වූ බණයි අතර වෙනසයි මේ තේරුම් ගන්න ඕන. ඔන්න හාමුදුරුවන්ගේ සිවුර අස්සේ ඉඳලා බණ ඇහිච්ච අයටයි මේ වෙලාවේ ඒ සිවුරෙන් එළියේ ඉඳලා බණ ඇහෙන්නේ නිසා මේක විවිධාකාර වූ ප්‍රතිගැඩු වලින් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ධර්මයට හැබැයි කරන්න දෙයක් නැහැ. ධර්මයේ කියන්නේ ඕක තමයි. ධර්මයේ කියන්නේ වෙනස් වීම. මේකේ මොනම සීලාචාරකමක්වත් නැහැ. සීලාචාරකම තියෙන්නේ ඕකේ අනිත් පැත්තේ. අධර්මයේ තමයි මේ සීලාචාරකම කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අග්ගඤ්ඤ සූත්‍රයේ කියලා බලන්න දීඝනිකායි. එනිසා මේ අශීලාචාර වෙච්ච ලෝකයාට සීලාචාර කරන්න නම් ආයි අර මුල අශීලාචාර විදියට මේ ඉන්න කලින් සීලාචාර විදියට මේ ඇඳුමක් නැතුව කාන්තාවයි පිරිමියයි දෙලා දෙන්නේ කියලා දැන නොගෙන මෙන්න මේ ජාතිය බෝ කරන්න පටන් නොගන්න වෙලාවේ තැන්ටයි මේ යන්න වෙලා තියෙන්නේ. දැන් ජාතිය බෝ කරලා කෙලවර නැතුව කෝටි ප්‍රකෝටින මේ අනන්ත සංඛ්‍යාව ජාතිය බෝ කරලයි දැන් මෙතන ඉන්නේ. ඒ බෝ කරගත්තු ජාතිය ඉවත් කරන්නයි දැන් ආය යන්න වෙලා තියෙන්නේ. ඒකයි බණ කියන්නේ. සා තේරුම් ගන්න මේ බණේ මහා ගැඹුරක් තියෙන්නේ. හැබැයි සරලයි අල්ලගන්න මේ ඇයට පැවරලා තිබෙනා වූ කාර්ය පමණයි කරන්න දෙන්නේ. දීලා තියෙන උපදේශය පිළිපදින්න මෙන්න මේ අවස්ථා හතර බෙදාගන්න. අවස්ථා හතරේ තමන්ට තේරිච්ච ආකාරයට කාර්ය කරගෙන යන්න. තමන්ට තේරිච්ච ආකාරයට අවස්ථා හතර වෙන් කළා කරගෙන යන්න. දවසේ විනාඩි 5-5 වරින් වර අරගෙන ඔන්න ඔය ටික කරගෙන යන්න තමයි කියන්න දෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. මොකද දැන් මේ ආයතන තියෙන ප්‍රශ්නේ මේ බණ අහන එක නෙමෙයි, රස්සාවට යන එකයි, කෑමු වෙන එකයි, පොඩි එකයි ඉස්කෝලේ යවන එකයි, දහම් පාසල් යවන එකයි. ඒ සඳහා මේ ආයතන යන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාටම නිවන් සැප ලැබීවා.
මම දැන් මෙතන, මම දැන් මෙතන, මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.